සුබදාසක්. ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමකේ. උණුසුම් ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ හරියටම දින 8ක කාලයක්. ජනාධිපතිවරණ කාල සීමාවෙදී විවිධ අපේක්ෂකයන් විවිධ මාතෘකා ඔස්සේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉල්ලීම සිද්ධ කරනවා. විවිධ ඡන්ද පොරොන්දු ලබා දෙනවා. ඒ අතරදී ජනතා බුද්ධිමත්ව තමන්ගේ ඡන්දය භාවිත කළ යුතුයි. ලබන 16 වෙනිදා. අපි අද උසදී ජනාධිපතිවරණය පිළිබඳව කතා කරන්න සූදානම්. අපි මැදිරියට ආරාධනා කළා ජාතික ජනබලවේගය නියෝජනය කරන නීතිඥ හර්ෂණ නානායකර මහත්මයාට. ඔබතුමන්ට සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දැසනක්. හර්ෂණ මහත්මයා දැන් අපි මේ කාල සීමාවෙත් දකින මේ විවිධ පොරොන්දු සහ විවිධ ප්‍රතිපත්ති ඔස්සේ ජනාධිපති අපේක්ෂකයන් ඔවුන්ගේ මේ දේශපාලන ව්‍යාපාරය සිද්ධ කරගෙන යනවා. ජාතික ජනබලවේගයත් ඒ විදිහටම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඔස්සේ ඒ වගේම විවිධ පොරොන්දු ඔස්සේ මැතිවරණ කටයුතු නැත්නම් ජනාධිපතිවරණ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. අවුරුදු 71ක කාලයක් තුළ අපි දන්නවා අපේ රට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තමයි පාලනය කළේ. ඒ පක්ෂ දෙකෙන් තමයි ජනාධිපතිවරු බිහිවුණේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ පක්ෂ දෙක ප්‍රධාන කොටගත් ආණ්ඩු තමයි රටේ බිහිවුණේ. හැබැයි ජාතික ජනබලවේගයේ මෙවර ජනාධිපතිවරණයේදී වෙනසක් කරන්න සූදානම්. ඇයි මේ විදිහට වෙනසක් කරන්න හිතුවේ? මොකක්ද හේතුව ජාතික ජනබලවේගයේ මේ විදිහට ඉදිරියට එන්න? ඇත්ත වශයෙන්ම කියනවා නම් මම හිතන්නේ ඒක මේ සමාජීය අවශ්‍යතාවයක් වුණා. මොකද මේ පවතින ක්‍රමය ගැටලු සහගතයි, මේක වෙනස් කළ යුතුයි කියන කතිකාව ඇරඹෙන්නේ මං හිතන්නේ 90 ගණන් වල වෙන්නට ඕන. ඒ කාලේ සිටම හැමෝම කිව්ව දේ තමයි. අපි උදාහරණයක් වශයෙන් ඔබ කිව්වනේ අවුරුදු 70ක කතාව. ඒක අපි අරන් බැලුවොත් අපි සුද්දාගෙන් නිදහස ලැබනකොට අපේ භාණ්ඩාගාරයේ රත්න අතිරික්තයක් තිබුණා. හරිද? නමුත් අවුරුදු 71කට පස්සේ අද එනකොට එකෙක් 565,000 කොහෙද ණයක් තියෙනවා. එතකොට ඒ වගේම අපේ නිදහස ලැබනකොට අපි ආර්ථික වශයෙන් දෙවනුව හිටිය ආසියාවේ ජපානයට පමණයි. හරි. එතකොට මේ වන විට අපි අෆ්ගනිස්තානයේ කිට්ටුවට වැටලා ඉන්නේ. ඉතින් එවන් තත්ත්වයක් යටතේ අපේ තරුණයෝ සමාජ වශයෙන් ගත්තත් අපේ තරුණයන්ගේ දේ ප්‍රධාන හිණිය එක්කෝ ඕස්ට්‍රේලියාවට එක්කෝ කොරියාවට එක්කෝ ජපානයට යන. ඉතින් රටක් ගොඩදා ගන්න බෑ තරුණයන් එකම හිණිය රටින් එළියට යන එක නම්. රටේ ඉඩ දෙන ප්‍රමාණය වැටලා තියෙනවා. එතකොට මේ ක්‍රමය තුලම ආර්ථික වශයෙන් වැටලා 77න් පස්සේ ආපු සමාජ සංස්කෘතික බිඳ වැටීම් සියල්ලම අතරේ මිනිසු රට දාලා යන හදනකොට ඉතින් ඒ හරහාම තමයි මේ වෙනස ඉල්ලන්නේ. ඉතින් ඒ වෙනස ලබා දීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් තමයි අපි ඉදිරියට ආවේ. ඇයි මොකද හේතුව මේ අවුරුදු 71ක ඉතිහාසයේ අපිට වැරදුණු තැන මොකක්ද? වැරදුණු තැන් කීපයක් තියෙනවා. මම මුලින්ම දකින එකක් තමයි අපි විශ්වාස කරනවා රටක් හරියට يعني ආර්ථික ප්‍රතිපත්ති පරිසර ප්‍රතිපත්ති මොන ප්‍රතිපත්ති තිබුණත් ඒව හරියට ක්‍රියාත්මක වෙන්න නම් සමාජයේ ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා ක්‍රියාත්මක විය යුතු නිසි ලෙස ශක්තිමත් විය යුතු. ඒ කුළුණු තුන එහෙම නැත්නම් අත්‍යවශ්‍යම අපි හඳුනාගන්නේ එකක් තමයි නීතියේ ආධිපත්‍යයේ විධානය ක්‍රියාත්මක වීම, වංචාවෙන් දූෂණයෙන් තොරවීම සහ ජාතීන් අතර සමගිය සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම. ඔය කුළුණු තුන සාර්ථකව ශක්තිමත්ව තිබුණොත් පමණයි අනිත් කියන්නා වූ සියලුම ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ හැකි. ඉතින් මම හිතනවා මේ කුළුණු තුනේ සමාන මේ කුළුණු තුනෙහි ගැටලුවක් මතුවෙනවා. මොකද හේතුව නීතියේ ආධිපත්‍ය විධානයේ ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු සාකච්ඡා තියෙනවා. අද අපේ රටේ මිනිසුන්ට එපා වෙච්ච දේ තමයි සල්ලි බලය තියෙන ආකාරයට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒක එක එක පැත්තේ ඒක තිබෙනවා. අනිත් පැත්තෙන් වංචාව දූෂණය කියන්නේ සත්‍ය වශයෙන් ගත්තොත් අර අපි කියන්නේ දැන් බයිසිකල් එක පැච් එකක් තියෙනකොට කොච්චර හුලං ගහුවත් වැඩක් නැහැ නේ. ඉතින් කවුරු හරි හොරා කනවා නම් දැන් කිසි කෙනෙක් කියන්නේ නැහැ නේ මේ ඉන්න දේශපාලකගේ හොරා කන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කියන්නේ අපේ කෙනා හොරා කෑවා වගේ නෙමෙයි ඔයාගේ කෙනා හොරා කන එක තමයි වැරදි. ඒ කියන්නේ තමන්ගේ හොරා පොඩ්ඩක් හොරා කෑවට කමක් නැහැ පොඩ්ඩනේ රට හැදුවානේ වගේ ඒවා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමාජයකදී අපි හොරකෑ වංචාව නතර කරන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අද අපේ මේ රටේ ට්‍රිලියන 11ක ණයක් තියෙනවා. හරිද? විදේශ ණයක්. දැන් ට්‍රිලියන 11ක් කියන්නේ කීයද කියලා එකපාරටම ගෙවල් වල තේරෙන්නේ නැම මෙහෙම කියන්න. ට්‍රිලියන 11ක් කියලා කියන්නේ අවුරුදු 110 තේරෙන ගානකනේ. මිලියන එකක්. මිලියනේව 1000ක් තමයි ට්‍රිලියන එකක් වෙන්නේ. හරිද? එතකොට ඒ සබ්සබයි ලක්ෂ 10 ඒවා. يعني මිලියන ඒවා 1000ක් තමයි බිලියන් එකක් වෙන්නේ. බිලියන් 1000ක් තමයි ට්‍රිලියන් එකක් වෙන්නේ. ඒක තමයි අපේ තියෙන විදේශ ණය ප්‍රමාණය. දැන් සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා. අපි ණයක් ගත්තපුවා මේ ණයට සාපේක්ෂව
අපි වත්කම් වල වර්ධනයක් වෙන්න එපයි. දැන් ඔබතුමා අපි හිතමු ගත්තා කියලා ලෝන් එකක් බැංකුවේ මොන හරි පොඩි බිස්නස් එකක් කරන්න මැෂින් එකක් ගත්තයි කියමු ලක්ෂ 10ක් කියලා. සල්ලි ටික නැහැ. නමුත් බැංකුවෙන් එන්න බලපුවා මැෂින් එක තියෙනවා. දැන් අපි විගණක අධිපති කියනවා ට්‍රිලියන් 11ක් ණය තිබ්බට රාජ්‍යයට ඒ හා සාපේක්ෂව වත්කම් හැදිලා තියෙන්නේ ට්‍රිලියන් 1.2යි. හරිද? ඒක ට්‍රිලියන් 9.8ක් ආ ගියතත් නැහැ. අවුරුදු 7ක් පාලනය කරපු රජයන් මේකට වක් කියනට. දැන් මේ නැතිවෙච්ච සල්ලි කොහොමද අල්ලගන්නේ? අල්ලගන්න තියෙන එකම ක්‍රමය තමයි බදු. ඒකෙනුත් වක්‍ර බදු. හාල් මැසු ටිකට බද්ධ තියෙනවා. හරිද? මොබිටෙල් කාඩ් එකට, ෆෝන් කාඩ් එකට, පරිප්පු ටිකට 17 ඔක්කොම බද්ධක් වෙනවා. ඒතර අපි අද ජීවන ජීවත් වීමේ වියදම මෙතන ඉහළ ගිහිලා තියෙන්නේත් ඇයිලා හොරා කාලේ වරලා ඒව පියවන්න අපේ සාක්කු දෙකට අද්දෑම හරහා. ඉතින් ඒක නිසා තමයි දෙවන කුළුණ. වංචා දූෂණ නවත්ත ගන්න නැතුව රටකට ඉදිරියට යන්න බෑ. ඒක ඒක සරලයි. කවුරු කරත්. තුන්වෙනි එක තමයි ජාතිතරත සමගිය සහ ආරක්ෂාව. අපේ තක්කඩි දේශපාලනය කියලා කිව්වොත් වැරදි. ප්‍රධාන ස්වරූපයක් තමයි තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම සඳහා ආගම් අතර ජාති අතර භීතිය සහ කුකුස වර්ධනය කිරීම. ඒක පහුගිය අවුරුදු 70 වෙනවා. මේ ඉලෙක්ෂන් එකෙත් කට්ටියක ට්‍රයි කරනවා. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න වෙනස්කමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදාගත්තොත් ඒක තමයි සැබෑ ආරක්ෂාව. අර ඔබතුමන් කියන විදිහට ජාතීන් අතර අසමගිය වර්ධනය කරන්න දේශපාලනඥයා කටයුතු කරනවා කියන කාරණාවෙදි දැන් ඔබතුමන් කොහොමද දකින්නේ පාස්කු ප්‍රහාරය? දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා රටේ ආරක්ෂාවට කිසියම් ආකාරයක තර්ජනයක් එල්ල වෙලා තිබ දැන් මේ තත්ත්වය සමතේකට පත් කළා තියෙනවා. දැන් වැරදිකරුවන් පිළිබඳව සාක්ෂි සහිත ඔප්පු වෙලා තියෙනවා සහ මේ තවත් පිරිසකට චෝදනාවකුත් එල්ල වෙනවා. කොහොමද ඔබතුමන් මේ සිදුවීම දකින්නේ? ඔය පාස්කු ප්‍රහාරය කියන්නේ ඉස්ලාම අන්තවාදීක ප්‍රහාරයක්. ඒක අපි තරේ හෙලා දකිනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් එයින් පස්සේ ඇතුණු ක්‍රියාදාමයන් දිහා බලන්න. නැමයි ඕනෑම වෙලාවක අපි ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුයි. ඒක ඉන්නේ ඉස්ලාම්ද සිංහලද එහෙම නැත්නම් දෙමළද කියන එක අදාළ නැහැ. ත්‍රස්තවාදය මර්ධනය කර යුතුයි. ඒ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග ටික හරි. ඒ වගේම ඒ ප්‍රහාරයේ වළක්වා ගත හැකිව තිබුණු දෙයක් බව දැන් පුන පුනා අපිට ඒක දැනගන්න ලැබෙනවා. මොකද ඒ තොරතුරු තිබිලා තමයි ඒගොල්ලන්ට අල්ලගන්න ඉවර කරගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් ඒ ප්‍රහාරය වුණා. ඒ ප්‍රහාරය වෙච්ච ගම මොකද උනේ? වෙලා මං හිතන්නේ ඒ පල්ලිවල තිබිච්ච ලේ ටික වේලුනේත් නැහැ. එක අපේක්ෂේ ප්‍රධාන අපේක්ෂේ කිව්වා මම ජනාධිපති වෙලා රටට ආරක්ෂාව දෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මිනුවන්ගොඩ වෙච්ච සිදුවීම. හරිද? ඒ කියන්නේ මම කියන්නේ නැහැ මේ කිසිම ජනාධිපති අපේක්ෂේ මේ ඔක ප්ලෑන් කරලා ඇටැක් එක කළා කියලා. නමුත් ඒක වෙච්ච ගමන් දේශපාලන වාසි සලබා ගැනීම සඳහා ගොඩක් ක්‍රියාත්මක වුණා කියලා මට හිතෙනවා. ওই කාලෙම තමයි වන්ද කොත්තු, වන්ද බ්‍රෙසියර්, වන්ද දොස්තරලා ආවේ. නමුත් අපි ප්‍රධානික අපේක්ෂකගේ නොමිනේෂන් දෙනවනේ. ඊට පස්සේ වන්ද මුකුත් ආවේ නැන්නේ පහුගිය කාලේ. වන්ද කතා ඇහුණද? වන්ද දොස්තර කෙනෙක් ගැන, එහෙම නැත්නම් වන්ද බ්‍රෙසියරයක් ගැන, වන්ද කොත්තුවක් ගැන ඇහෙන්නේ නැහැ. ඒ මොකද්ද පේන්නේ? අපි හැමදාම කියන කතාව. තක්කඩියාගේ අවසන් නවාතැන් පොළ ජාතිවාදය කියලා අපි කියන්නේ. හරිද? එතකොට ඒ කරන්නේ මොකද? එයයි දන්නවා ඕන රටක්. මිනිසුන්ට බය හිතෙනවනේ. දැන් ඔයා බැලුවොත් පාස්කු ප්‍රහාරයට කලින් බොහොම මධ්‍යස්ථ මත දරපු ජාතිවාදී ආගම්වාදී නොවිච්ච කට්ටිය පවා එක පාටම පෑ 24න් පොඩ්ඩක් මධ්‍යස්ථ වුණේ නැහැ. ටිකක් ජාතිවාදී වුණා, ආගම්වාදී වුණා. ඒ වෙන්නේ බය හරහා. මිනිසුන්ට බය කියන එක දැනෙච්ච ගමන් වෙන්නේ මොකක්ද දන්නවද? අර අවුරුදු 2000ක් විතර පරණ ජානවල තියෙන සර්වයිවල් මම බේරෙන්න ඕන. එතකොට තද රළු නායකෙක් අපිට ඕන. ඒ හැඟීම ගන්න පුළුවන් බීතිය හරහා. අන්න ඒක තමයි ජනාධිපති අපේක්ෂය පාවිච්චි කරන උත්සාහ කරන්නේ. ඒ වගේම අපි දන්නවා ඊට පසුව මන්දක සීඩී එකට මදුවාද වර නම් කියන්න හොඳ නෑ නේද මේකේ? නම් කියන්න නැතුව කියමු. මේ යම් අපි නම් තියෙන කට්ටිය ඒ ජනාධිපති අපේක්ෂය කඳවුරේ කට්ටිය වර් සීඩී එකට හේව කියලා අපි දන්නවා. ඉතින් හැමෝම දන්නවා මේක ප්ලෑන් කරලා ගෙනිච්ච බය වර්ධනය කිරීම සඳහා. මේමයි මේක මේ පැත්ත විතරක් නෙමෙයි. නගිනේ අන්තවාදී දේශපාලනඥයා එහි ජාතිවාදී ආගමවාදී පතුරුණා ඡන්ද උඩ හදා ගන්න. ගලාගෙන මහාණ්ඩුවට පෙන්නනවා මෙන්න බලහන් අපිට මෙච්චර ඡන්ද ගොඩක් තියෙනවා මට ඕනේ ඇමතිකම් දෙකක්. උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි නගිනේරත් එහෙමයි. ජාතික ජන බලවේගය විශ්වාස කරන්නේ මේකයි. අපිට හමුදාව ඉන්න ඕනේ. දැන් ඉස්සර අපි අඳුරගමු අපි විතර ආරක්ෂාවේ තර්ජනයේ ස්වරූපය මොකද්ද කියලා එක. මොකද්ද ස්වරූපය? මේක ඇවිල්ලා විදේශීය ආක්‍රමණයක් කෙන එකක්ද? එහෙම නැවට මිග් ප්‍රහාරයක් යනා කාලතුවක්කු බෝම්බ ඔක්කොම උනේ. විදේශ එහෙම එකක් එන්නේ නැහැ. LTT එකේ ඉන්න කාලේ අපිට තිබුණ මල්ටි බැරල් මිග් යන ඔක්කොම උනේ. ඇයි? ඒගොල්ලෝ වෙනම ප්‍රදේශයක් පාලනය කරා. වෙනම
ඉංග්‍රීසි හමුදා පොලිසිය තිබුණා. අපි ඇත්ත හැපෙන්නම්. නමුත් මේකේ ස්වරූපය මොකද්ද? මේක ඉන්නේ සමාජයේ තියෙන සැකය සහ කුකුස හරහා තියෙන ගැටලුවක්. අපිට පුළුවන් අපේ හමුදාවට ලෝකෙ දෙන හොඳම ට්‍රේනින් එක දෙන්න. අපිට පුළුවන් අපේ හමුදාවට තියෙන ලොකුම වෙපන් රන් දෙන්න. ඒ කියලා ඉවරලා ලයික් කණුවක් කණුවක් ගන්න අපි හමුදාව හිටවන්නද? කරන්න බෑ. හරිද? මොකද වෙන්නේ මේකයි මාත් ප්‍රශ්නේ. සිංහල මිනිහෙක් මොටෝසයිකලයක යනකොට සිංහල ගමකින් එතන හැප්පුණොත් නිකන් normal accident එකක් තියෙනවා. මුස්ලිම් ගමක් මැද්ද යද්දී හැප්පුණොත් මේක ජාතිවාදී කලබලයක් දක්වා දීර්ඝ වෙනවා. දිගනාරේ මේ අපි දැක්කා. සිංහල මිනිහෙක් ගිහලා සිංහල මිනිහෙක් කඩෙන් කොතුරු ටිකක් අද්දි පිටිගුලියක් අහුනොත් ප්‍රශ්නයක් නැහැ පිටිගුලියක්. හැබැයි සිංහල මිනිහ මුස්ලිම් මිනිහෙක් කඩෙන් කොත්තුවක් අද්දි පිටිගුලියක් අහුනොත් ඒක වදපෙත්තක්. හරිද? මේ මින්ද මේ කුකුස සැකය වර්ධනය කරමින් තමයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ අවුරුදු 70ක් අපිව බේද බින්න කරේ. හරිද? නමුත් ජාතික ජන බලවේග කියන්නේ අපේ ඡන්ද පදනම බිඳුවට වැස්සත් කවදාවත් මේ රටේ නවත ලේවැගිරීමට ඉඩ දෙන්නේ නැහැ. කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජාතීන් අතර සහජීවනයේ සහයෝගයේ ආදරය සහ විශ්වාසයේ ගුණගීමෙන් පමණයි. ඒකද අපේ ප්‍රතිපත්තිය. හොඳයි. හැබැයි මේ බොහෝ දෙනෙක් කියන විදිහට ජාතික ජනබලවේගයට හැකියාවක් තියනවාද ජනාධිපතිවරයෙක් බිහි කරන්න? ඒ ජනපදනම ජාතික ජනබලවේගයට තියනවාද? අපි දකින්නේ කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි මේ රට පාලනය කරන්නේ. රට පාලනය කළ අධ්‍යක්ෂීම් සහිත පිරිසක් විදිහට ඉන්න පිරිස තමයි ඒ පිරිස. ඒ අතරදී කොහොමද ජාතික ජනබලවේගය මේ ජනාධිපතිවරයෙක් බිහි කරන්න කටයුතු කරන්නේ? දැන් මම මූලිකවම කියනවා නම් ජාතික ජනබලවේගය කියන සංවිධානය ඇත්තෙම සංවිධාන 32ක එකමුතුවක්. අපි 2015 සිට යම් යම් කටයුතු වෙන් වෙන් වශයෙන් කරමින් හිටියා. ඉඳලා අපට තේරුණා මේ රටේ තියෙන ප්‍රධාන ව්‍යසනය තමයි කිසිම ජාතික දැක්මක් හෝ ආර්ථික දැක්මක් නැහැ. හැම විටම වෙන පාලනයට බලය තියෙන කට්ටිය අවුරුදු 5ක් ගන්න විතරයි හිතන්නේ. ඒකනේ ඔය පොරොන්දු මළු දෙන්නේ මේ දවස්වල. ඊළඟ අවුරුදු 5 විතරයි බැලන්ස් කරන්නේ. ඒක කරන්න බෑ. මොකද හේතුව රටක් ගොඩ යන නම් ඊළඟ අවුරුදු 15 දී අපි කොතනද ඉන්න ඕනේ? ඊළඟ අවුරුදු 10 දී අපි කොතනද ඉන්න ඕනේ? යනාදී විද්‍යාත්මක ඇනලිසිස් එකක් කරන්න අවශ්‍ය වෙනවා. මම පෝෂණ මල්ලක් දෙනවා, ගැවිනි මවුන්ට මල්ලක් දෙනවා, කකුල් දෙක ගාටනවා කියපු ගමන් සමහරවිට ඒ ප්‍රශ්න විසදේ. නමුත් රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. දැන් ඉන්නේ ඇමතිවරයෙකුයි ඒ අමාත්‍යංශ සෙක්‍රටරියයි කාමර දෙකකට දාලා අහන්නකෝ අමාත්‍යංශයේ මොකද්ද මිෂන් ඇන් විෂන් කියලා. දෙන්න දෙකක් කියන්නේ. එක්කෝ දන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන හින්දා අපි විෂයන් 10කට බෙදිලා ඒ සම්බන්ධයෙන් උගත් විද්වතුන් හරහා අවුරුදු දෙකක් තිස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැදුවා. හරිද? හදලා නිකන් හිටියේ නෑ. අපි නිකන් AC කාමර දහතු නිකන් හිටියේ නෑ. අපි රට පුරාම සම්බන්ධතර පවත්වන කෘෂිකර්ම කියලා. අපි කියලා ගොවි මහතුරුත් එක්ක කතා කරා. මෙන්න මේව මේව තමයි අපි හොයාගත්ත ඔයගොල්ලෝගේ ප්‍රශ්න. මෙන්න මේව මේව තමයි අපි දන්න විසඳුම්. මොකද ඒ ශේෂ්ත්‍රේ නිපුණ කට්ටිය මේක කළේ. පස්සේ ගොවි මහතුරුව නෑ නෑ මහත්තයෝ ඔක වැරදි මෙන්න මෙහෙමයි ඔක හදන්න ඕන. අපි වෙනස් කළා. ඒ කියන්නේ ශේෂ්ත්‍රේ දැනුමත් ගත්තා. අරගෙන අපි ගෙනාව වැඩපිළිවෙලක්. ඒ කියන්නේ මේ ඡන්දයක් අටලඟ තියාගෙන හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමෙයි අපේ තියෙන්නේ. අපේ තියෙන්නේ 2017 පටන් අරගෙන 19 දක්වා වැඩ කළ කන්සල්ටේෂන් ප්‍රොසෙස් එක ඉවරෙච්ච එකක්. දෙක ජනාධිපති අපේක්ෂකෙට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉලියට දාන්න බැරුව නැත පැල් චන්දරාලි. ඒකෙන් පෙර අන්තිම මොහොතේ ගොඩ දාගත්ත එකක් කියලා මේ ඔක්කොම බහුතරය. හරි. එතකොට අපි ඒක ගෙනල්ලා අපි කිව්වේ අපිට ඕනේ සමාජ පරිවර්තනයක් නේ. මේ ජනාධිපතිවරණය කියන්නේ හුදෙක් එක් අවස්ථාවක් පමණයි අපිට. මෙතන ඉදිරියට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් අපි පාර්ලිමේන්තුවේ බලය අල්ලන්නට ඕන. නැතුව මේ ප්‍රතිපත්ති තනි මිනිහට ක්‍රියාත්මක කරන්න බෑ. ඒතර අපි ජනාධිපතිවරයා අපේක්ෂක ඉදිරිපත් කරන්නේ ඒ ඉදිරි ගමන සඳහා. ඒ වගේම මට සෑහෙන විශ්වාසයක් තියෙනවා. මෙහෙමයි. ඔය එක එක මම හිතර ඔබතුමාලාගේ channel එකටත් එන්න වැඩිනේ එක එක විග්‍රහයන් කරන කට්ටිය 100ට මෙච්චර අරහෙන් 100ට මෙච්චර. මහත්මයා මනුෂ්‍ය හදවත ඒ ආකාරයට දුවන්නේ නැහැ. කිසිඳු දේශපාලන ඔස්තාරකට විග්‍රහ කරන්න බෑ මිනිගේ හදවතේ දුවන දේ. හරිද? දැන් කීයෙන් කී දෙනාද 2015 මෛත්‍රී දිනයි කියලා? හැංගිලා හිටු මෑන්නේ. හරිද? හිතුවේ නෑ. නමුත් දේශපාලනයේ තියෙන පිමි. එක එක පිමි තියෙනවා. ඒ පිම්ම රඳාපවතින්නේ ජනතාවගේ හැඟීම් මතේ අවස්ථාවයි. අපි විශ්වාස කරනවා. දැන් තියෙන ප්‍රශ්නයක්. ඕගොල්ලෝ හරි හොඳයි. ඔයගේ මනුස්සයත් හොඳයි මේ ප්‍රතිපද හොඳයි. ඔයගොල්ලෝ දිනන්නේ නැහැ නේ ඔය කතාවක් කියලා. ඉතින් මං කියන්නේ මේකයි. මේක ක්‍රිකට් මැච් එකක් නෙමෙයි දිනන පැත්තට ඔට්ටු වල බලාගෙන. ක්‍රිකට් මැච් එකේ නම් ඩක්වත් ලුයිස් එක හරි දිනන නම් හරි. මෙතන ඊට එහා ගිය ඡන්දය කියලා කියන්නේ සංවේදී යුතුකමක් නෙමෙයි. ඡන්දය කියලා කියන්නේ බුද්ධිමත් තේරීමක්. මම හිතන්නේ මෙදාපාර ජනතාව බලන් හිටපු පිම්ම ගන්න පුළුවන් විකල්ප අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන කෙනා. ඒක නිසා ඡන්දය ගන්න හැම පස්සේ සමහරලාට ඔබතුමාව මට නැවත මුණ ගන්න පුළුවන් වෙයි.
හොඳයි දැන් අර ඔබතුමන් මේ මේ පොරොන්දු ගැන කතා කළා දැන් මේ කාල සීමාවෙදී තමයි අපිට වැඩියෙන්ම පොරොන්දු ගැන අහන්න ලැබෙන්නේ හැබැයි අපි දන්නවා ජනාධිපතිවරණ ඉතිහාසයේ පිටවෙන විමසබෙලවම 2015 2010 මේ හැම ජනාධිපතිවරණයකදීම ලබා දුන්න පොරොන්දු 100%ක් ඉටුුනේ නැහැ මේ පාර ඉටු වේද අපේක්ෂකව ඔහො පොරොන්දු ලබා දෙනවා මම හිතන්නේ අපේ ජනාධිපති පක්ෂය කියලා දිනවා මේ මට හරියටම මතක නැහැ කොහෙද තන කියලා අපි හදන්න ඕනේ කියලා නීතියක් ඡන්දය දෙන ප්‍රතිපත්ති කඩකරුත් ඒකට විරුද්ධව නඩු පවරන්න පුළුවන් ආකාරයක හරිද දැන් මන්ට තවකට මෙහෙම ගමු සරලව මම නීතිජවරේ කෘතියි මම දේශපාලඥයෙක් නෙමෙයි මේ වර්තමාන දේශපාලනට අවතීර්ණ වුණාට අවතීර්ණ වෙන්නේ හේතුවයි දැන් අවුරුදු 70ක් තිස්සේ ওই දෙන පොරොන්දු ඉෂ්ට කරා නම් බොහෝ දුරට මමත් මේකට ඇවිල්ලා මෙහෙම වගේ කාලේ වෙන් කරන්න දඟලන්නේ නැහැ ඒ කියන දේවල් වෙනවනේ ඒ වෙච්ච නැති හින්දා තමයි ගෙදර ඉන්න බැරි හින්දා අපි මේ ඉස්සරහට ආවේ නැත්නම් මම වෘත්ති නීතිජවරයෙක්නේ මම දේශපාලඥයෙක් නෙමෙයි මම මන්ත්‍රීවරයෙකුත් නෙමෙයි හරි මම දේශපාලන පක්ෂක සමාජිකයෙකුත් නෙමෙයි හරි එතකොට එහෙම ඉටුනා නම් අපි එන්නේ නැහැ එහෙම ඉටුනේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ ඔබලා අහනවනේ ප්‍රධාන පෙළේ දෙපොළම කතා කරන දේවල් අරක දෙනවා මේක දෙනවා බදු අඩු කරනවා සහන මලු දෙනවා පෝෂණ මලු දෙනවා අරව දෙනවා මේව දෙනවා මේක හොඳම නත්තල් පප්පා තීරීමේ තරගයට අපි දැන් අවතීර්ණ වෙලා ඉන්නේ දෙසැම්බර් වලත් කලින් අපේ අපේක්ෂා පොරොන්දු වෙන්නේ මොකද්ද දැන් බලන්න මහත්මයා අවුරුදු 70ක් ගිහිල්ලත් මේ රට මෙච්චර ගිහිල්ලා අපේ අපේක්ෂාවන්ට පොරොන්දු වෙන්න පුළුවන් මම බලයට આવත් යුනිෆෝම් යාර දෙකක් දෙනවා මම බලයට આવත් කිරි වීදුරුවක් දෙනවා මම බලයට આવත් දුප්පත්කම නැති කරන සහන පැකේජ් එකක් දෙනවා මේ අවුරුදු 70ක් ගිහිල්ලා උනේ මං අහන්නේ මෙච්චරයි මෙච්චරල් කරන්න බැරුණේ මොකක්ද තිබිච්ච බාධාව දැන් මේ ඔක්කොම කියනවා නිකන් දෙන්න පුළුවන් නම් දැන් පහුගිය අවුරුද්දේ දුන්න නැත්තේ ඇයි? ඒක දෙන්න බෑ. මොකද ඔය කියනවා දෙන්න තව අඩුමාරේ තව බිලියන 7-800ක් වුණ අපේ බජට් එකට. දැනට අපේ රජයේ රටේ ආදායම දෙන්නේ බිලියන 2000ක් විතර අවුරුද්දට. ඒක 1800 ගණනක් යනවා ණය වාරික ගෙවන්න. මම හිතන්නේ බිලියන 139ක් වගේ ගණනක් ඉතුරු වෙන රට දුවන්න. ඔව කරන්න බෑ. ඔව මුසා. මේගොල්ලෝ හිතනවා මිනිසුන් රවට්ටන්න. මම කියන්නේ මේකයි. මිනිසුන්ට බොරු කියන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් රවටින්න නැතුව ඉන්න. දැන් ජාතික ජනමාලයේ මොකද කියලා තියෙන්නේ? අපි කියලා තියෙන්නේ ඕගොල්ලන්ට ගිහිල්ලා යුනිෆෝම් යාර දෙකක් ගන්න පොලිමේ හිටන් ඉන්න හෝ කිරි විදුරක් දුන්නම වැඳල එක ගන්න හිඟන ආර්ථිකයක් නෙමෙයි අපි හදන්නේ. අපි හදන්නේ අපි ආර්ථිකය හදනවා වාට ඔයාගේ සපතු කුට්ටම ගන්න පුළුවන් වෙන්න. වාට ඔයාගේ ළමයාගේ කිරි විදුර කොහොමද දීලා ගන්න ඕනේ? ගෙදර ඉඳන් කිරි විදුර බොන්න පුළුවන්. අපි පොරොන්දු වෙන්නේ හිඟන් දුප්පත් දැන් අවුරුදු 71ක් දුප්පත්කම නිර්මාණය වුණා. හැම ඡන්දෙදිම ඒ දුප්පත්කම අහිංසකම විකුණමින් තමයි මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්නේ. සමෘද්ධිය දෙනවා ඔබ ඡන්ද දීපන්. යුනිෆෝම් යාර දෙක දෙනවා ඔබ ඡන්ද දීපන්. දුප්පත් මිනිහගේ පාවිච්චි කරන්න අපි හරියට ගම් මේ කාසියක් වගේ. අපේ ඡන්ද වලට. අපේ අපේක්ෂා මොකද කියන්නේ? අපේ අපේක්ෂා කියනවා අපි දුප්පත්කම නැති කරනවා. ඔබලට ගෞරවනීය ජීවිත වෙන්න පුළුවන් ආර්ථිකයක් අපි හදලා දෙනවා. හොඳයි. ඒ දුප්පත්කම නැති කරන හැටි ගැන අපි කතා කරමු. මේ විරාමයෙන් අනතුරුව. ඔබනසත් එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ජනාධිපතිවරණයේ පිළිබඳව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලබා දෙන පොරොන්දු පිළිබඳව අද දවසේ අපි මැදිරියට ආරාධනා කළේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නීතිඥ හර්ෂණ නායකර මහත්මයාද හර්ෂණ මහත්මයා කලින් කතා කර කර හිටිය අපි මේ දුප්පත්කම නැති කරන කාරණාව ගැන ලෝකයේ අර දියුණු වෙච්ච රටවල් දිහා බැලුවම මේ මාළු ටික නොමිලේ දුන්න රටවල් නෙමේ දියුණුනේ මාළු බාන්න බිලිපිත්තක් දුන්න රටවල්. හරියටයි. ඉතින් මේ දේ අපේ රටෙත් වෙන්න ඕනේ. කොහොමද දැන් ඔබතුමන් කියුව විදිහට දුප්පත්කම නැති කරන්නේ? අපි බිලිපිත්තව තමයි දෙන්න හදන්නේ. මොකද හේතුව යැපෙන යාචක ජනතාව බිහිකරනවා ඔවුන්ව බල ගන්නවන්නට ඕන. ඔවුන් අපිමත යැපීම නෙමේ බල ගැන්වීම. අපි දකින ප්‍රධානම සාධකය දුප්පත් කරන අපේ අධ්‍යාපනය. අපේ රටේ මෙයා රත්තරන් පෙට්‍රල් නැහෙනේ. අපිට ඉන්නේ මිනිස්සු. අද මේ රටේ ප්‍රධාන ආදායම මොකක්ද? හවුස් මේස්ලා කොහෙට යන? බිලියන 8ක් දක හොය ජාතික ආර්ථිකයට එනවා. අපිට ඩොලර් එන ප්‍රධාන මාර්ගය. මොනවද අපි මේ විකුණන්නේ? දුප්පත් මිනිසුන්ගේ ශ්‍රමය සහ දාඩියනේ. මේවා අන්ස්කිල් ලේබර් යන්නේ. හරිද? අපි අධ්‍යාපන 60%ක් වෙන් කළා. අපි දොස්තරු ඉංජිනේරු රට යවුවා. හරිද? පොඩි ආදායමක් ඒ දරට. නමුත් අපේ රටේ මම හිතන්නේ 2%ට අඩුයි වේදන් කරන ප්‍රමාණය අධ්‍යාපනය වෙන්නේ. සෝ අපි මූලිකවම අපි දැන් ඕන ගමකුණ තෑත ගමකුණක් දන්නවා අපේ රටේ දෙමාපියන්ට පුදුමාසාවතෙන් දරුවන්ට උගන්වන්න හොඳට. ඒ මොකද හැමෝම දන්නවා
මේ දුප්පත්කමෙන් ගැලවෙන ප්‍රධානම මාර්ගය අධ්‍යාපනය කියන එක. අර ඔය කාරණා බොහොම වැදගත්. අර 2010 ජනාධිපතිවරයා පත්වන කොටයි 2015 ජනාධිපතිවරයා පත්වන කොටයි අපි දැක්කා විශ්වවිද්‍යාල වෘත්තිවේදීන් විශේෂම ආචාර්ය මහාචාර්යවරු පවා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කළා. 6% අධ්‍යාපනයට වෙන් කරන්න කියලා. හැබැයි තාමත් 6% වෙන් කළා නැහැ. කිසිම ආණ්ඩුවක් වෙන් කළේ නැහැ. මගේ පෞද්ගල අදහස් තියෙන අය එහෙම කරන්න හේතුව කියලා. මොකද ඉගෙන ගත්ත නැති ජනතාවක් ඉන්නකොට පාලකයන්ට පාලනය කරන්න ලේසි. ඒක මූලික දේ. නමුත් ඒ අධ්‍යාපනය හරහා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩිම අවධානය යොමු කළේ අධ්‍යාපනයට. සම්පූර්ණ අධ්‍යාපනය රීස්ට්‍රක්චර් වෙනවා. සහ අපේ ක්‍රමය ඇතුලේ දැන් හරියට බැලුවොත් එහෙම ග්‍රේඩ් 1 එකෙන් ඇතුළත් වෙලා ඒ ලෙවල් වලින් පාස් වෙලා යන්නේ 108ක් වගේ පොඩි ගාණක්. අනිත ඔක්කොම මගේ හැලෙනවා. ඉතින් මග එක එක හේතු මත සමාජීය හේතු මත නිකම් පොත්පත් ටිකක් දුන්නා කියලා මිනිහට ඉගෙන ගන්න බෑනේ. ඒ ගෙදර ඉන්න ළමයා බඩගින්නේ නම් ඉන්නේ. ඒ ළමයා ගෙදර මොනවා හරි සමාජ ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මා තාත්තා නැති වෙලා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් ඕනේ. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ මේ හුදෙක් ඔන්න අපි පොත් දුන්නා දැන් ඉගෙන ගනින් කියන එක නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. එතනින් එහාට ගිය අප්‍රෝච් එකක් උතර තියෙනවා. ඉතින් අපි මූලිකවම එක පැත්තකින් මානවයාගේ වර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කළා. ඒක දෙවෙනි කාරණා තමයි දේශීය සම්පත් උපයෝගී කර ගැනීම. දේශීය ආදායම් ලබා ගැනීම. ඒ වගේම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරන අපේ විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ ආර්ථික එන්ජින් එක වෙන්නේ ඒගොල්ලෝ. හරිද? සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්. අද අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් බිස්නස් කරන්නේ ගැට්ටකටනේ. එතුමා මේ කාලේ මේක කරොත් කීයක් හරි හොයාගන්න පුළුවන්. මේ කාලේ මේක. නමුත් ඒකට වර්ධින්න පුළුවන්. නමුත් රජයේ මැදිහත් වෙලා ඒ සියල්ලම කළා තමයි අපි ආර්ථිකය හදන්න බලාපොරොත්තු වෙන්නේ. ආර්ථික නැහැට. නබ එකක් කියනවා. නැතිම බැරි දුප්පත් මිනිසුන්ට අවශ්‍ය සහනයක් දෙනවා. නමුත් අපි කරන්න හදන්නේ යැපෙනවට වඩා අර ඔබතුමා කිව්වා වගේ අපි බිලි පිට දෙන්න හදන්න. ආරම්භ කරන්න ඕනේ අධ්‍යාපනයෙන්. විශ්වාස කරන මහත්මයා අවුරුදු 5කින් මේ ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන්. පැහැදිලිව. පහක් යන්නේ නැහැ. මොකද රටේ සල්ලි තියෙනවා. හොඳයි. ඒ අතරදී මේ දැන් ඔබතුමන්ලා වටේ ඉන්න පිරිස කොයි වගේ පිරිසක්ද? දැන් මේ ඔබතුමන් අර කලින් කිව්ව වගේම ප්‍රතිපත්ති සකස් කිරීම කාර්යයේදී බොහෝ පිරිසක් එකතු වුණා කියන කවුරුදු දෙකක් මේ ප්‍රතිපත්ති සකසන්න කටයුතු කළා කියලා කිව්වා. කොයි වගේ පිරිසක් දෙන්නේ? මහත්මයා මට අපේ 180ක විතර කණ්ඩායමක් ඉන්නවා අපි ආරම්භයේදී. මේවා ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු, විද්‍යාඥයින්, ප්‍රවාහන විශේෂඥයින් ඒ තමන්ගේ ශාස්ත්‍රය තුළ නිපුණත්වයක් ලබා පිළිගැනීමක් තියෙන කට්ටිය. එහෙම කට්ටිය තමයි අපි ගාව ඉන්නේ. එතකොට අපි තුද අපේ සුගත්තිල රත්නත් අපේ ක්‍රීඩා කමිටුවේ ඉන්න නම තියෙන කෙනෙක්. හරි ඒ වගේ දැන් අපි ප්‍රතිපත්තිය බිහි කරයන් පසුවත් තව කණ්ඩායම් අපිට එකතු වෙන්න ගත්තා. මොකද මේක විවෘතයි. මේක හරි විවෘතයි. මොකද හැමෝම හිතනවා අනුර කුමාර දිසානායක තරංකරණින් ද මේක ජේපී කියලා. නෑ මේක ජාතික ජන බලවේගයේ අපේ ප්‍රතිපත්ති වේතියි. අපි අනුර කුමාර දිසානායක මහත්තයා දාලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති බලාත්මක කරන්න. එයා අපේ ඒජන්ත පමණයි හරියට ගත්තොත්. හරිද? එතකොට දැන් මේකෙන් පස්සේ අපිට ආවා ලොකු හොඳම කණ්ඩායමක් ආවා නැෂනල් ෆ්‍රන්ට් ෆෝර් ගුඩ් ගවර්නන්ස් කියලා අපේ නජා මොහමඩ් මහත්මයාගේ නැගෙනහිර. එතන අපිට සෑහෙන බොහොම උගත් පුද්ගලයෝ තමයි එන්නේ. ඉතින් මේ පුද්ගලයා අපේ එක පොදු දෙයයි අපේ තියෙන්නේ. අපේ ස්ටේජ් උඩ එක නඩුවක් තියෙන හොරු නැහැ. වංචාකාරයෝ හොරු ස්ත්‍රී දූෂකයෝ එකෙක්වත් නැහැ. බාර්කාරයෝ එකෙක්වත් නැහැ. හරිද? රට හදන්න සැබෑ කැපවීමක් තියෙන සහ පළවෙනි අවුරුදු පහ අපේ ජනාධිපති අපේක්ෂා AKD විතරයි කියන්නේ ජනතාවට ලැබෙන දේට වඩා 7% දෙයක් මට එපා කියලා. හරිද? අපි විතරයි පොරොන්දු වෙන්නේ മന്ത്രി විශ්‍රාම වැටුප අපි කපහරන. මොකද ඒක අනාසාධාරණයක්. මෙච්චර අවුරුදු පහක් යන්ත පොඩ්ඩක් එහෙමෙන් වැඩ කළා මුළු ජීවිත කාලෙම පෙන්ෂන් ගන්න. මුදල් නාස්තියක්. හිටපු ජනාධිපති නඩත්තුව මුදල් නාස්තියක්. හරි ඒකෙන් අදහස් වෙන්නේ අපි කාගෙවත් පලි ගන්න හදනව නෙමෙයි. නමුත් මෙහෙම මුදල් නාස්ති කරන්න දෙන්න බෑ. තේරුමක් නෑ. ඔන්න සමාජ ආරක්ෂණ පින්පඩියක් දෙන්න පුළුවන් ඒ කට්ටියට. හැබැයි අර මේ වෙන රටවල් දිහා බැලුවම ඒ ආකාරයෙන් විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක වෙනවා සමහර රටවල අර හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දෙනවා ඒ වගේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒවා යම් යම් ප්‍රමාණයකට අපේ රටේ නීතියානුකූල 50ක් 90 තමයි ඒ දේ කෙරෙන්නේ. අපි මේ පෙන්වන්න හදන්නේ ඒ රටේ හැටි දෙන වරප්‍රසාද මොනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි කියන්නේ මේකයි. දැන් උදාහරණයක් අපි සමහර හිටපු ජනාධිපති ආරයවන්ට දැන් කොළඹින් ගෙවල් මරණකල් ටෙලිෆෝන් බිල් පොලිසිය ආරක්ෂාව මේ ඔක්කොම බද්දු ගෙවන මනුස්සය දරන්න ඕනේ නෑනේ. අපේ ප්‍රතිපත්තිය එකයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි ඔය පාට දෙල ඇයි මේ ජනාධිපතිතුරුන්ට ළමයි නැද්ද? මේ ළමයි ඒගොල්ලෝ බලා ගන්න නැද්ද? අපි නම් බලා ගන්නවා අපි දෙමව්පියෝ. හරි තියෙමු ළමෙන් නැත්නම් බලා ගමු. මම මේ කියන්න උත්සාහ කරන්නේ අද මිනිස්සු දේශපාලනයට එන්නෙම හම්බු කරන්න නෙමෙයි.
ඒ හම්බ කරන්න තියෙන අවස්ථා ටික නැති කරන්නට ඕන. එහෙම කරොත් විතරයි සැබෑ අවංක උගත් වැදගත් පුද්ගලයෝ ඉන්නේ. දැන් ඉන්නේ කො මුදලාලිලා ඉන්නේ. ඈ පොළොන්නරුවෙන් ඇවිල්ලා අන්තිමට ගෙදර යනකොට පොළොන්නරුව ඉවරලා. බජට් පාරේ ගිහුත් එහෙම මැනවනේ. ලක්ෂ 800ක. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්‍රතිපත්ති සහිතව වැඩ කරන කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ වගේම අපි කියලා තියෙනවා පළවෙනි අවුරුදු පහ මේ රට ගොඩ දානකල් අපි පඩි නොගෙන වැඩ කරන්න සූදානම් කියලා අපි කියලා තියෙන්නේ. එහෙම කට්ටියක් අනිත් ස්ටේජ් වල නැහැ. හද අපි අර මේ 2015 දැක්කා මේ හර්ෂණ මහත්මයා මේ පාවින ඡන්ද නැත්තම් බොහෝ තරුණ පිරිස් තමන්ගේ ඡන්දය ප්‍රථම වරට පාවිච්චි කරනකොට මේ කාටද ඡන්දෙ දෙන්න කියලා සෑහෙන්න හිතුවා. සමාජ මාධ්‍ය ඔස්සේත් මේ පිළිබඳව කතිකාවක් නිර්මාණය වුණා. දැන් මේ කාල සීමාවත් එහෙමම තමයි. මේ කාල සීමාවෙත් බොහෝ පිරිසක් තවමත් තීරණය කළ නැහැ ඡන්දෙ ලබා දෙන්නේ කාටද කියලා. 16 වෙනිදා අපේක්ෂකයෙකුට ඡන්දෙ ලබා දිය යුතුයි කියන පිරිස විශාලයි. ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා ඡන්දෙ භාවිත කරන්න ඕනේ නැහැ කියන පිරිස. හැබැයි ඡන්දෙ කියන්නේ අපේ අයිතියක් භාවිත කළ යුතුමයි. තරුණ පිරිස හැසිරීම කොහොමද? ඔබතුමා අපේක්ෂා කරන්නේ කොහොමද? තරුණ පිරිස සහ ඔය පාවෙන ඡන්ද කියන සංකල්පය. ඔය හරහාම තමයි අපේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසාන් දිරන්න පුළුවන් වෙන්නේ. ඔය හරහා පමණයි. මම පැහැදිලි කරන්නම් ඇයි කියලා. මේ තරුණ විතර නෙමෙයි ඈ මම කියන්නේ. ඔක ගන්න 2015 ඡන්ද රිසල්ට් එක ගන්නකෝ. 2015 දී මෛත්‍රී මහත්තයා ගන්නවා 162ක්. හරිද? එතන තිබුණා UMP ඡන්ද 130ක්. 28ක් තිබුණා 2014 අපි තිබුණ 30ක් තිබුණා. TN එකේ 3යි. 33යි. මුස්ලිම් කොංග්‍රසේ දෙකයි 35යි. ඒ වෙලාවේ ජනතා එක්තු පෙරමුණ කිව්වා ඒ කඩේ බඩු ෂෝර් නැහැ මේ කඩේ බඩු ෂෝර් නැහැ කියවට ඒ 105ත් එතන තමයි වැටුනේ 40යි. ශ්‍රී ලංකා කාරයක් මං හිතන්නේ ඒ වෙලාවේ දුන්නේ නැහැ මෛත්‍රී මහත්තයාගේ ඡන්දේ. නමුත් අපි උපකල්පනය කරපු 102ක්වත් දුන්නේ නැහැ කියලා 42යි. දැන් මෛත්‍රී මහත්තයා ගන්නවනේ 62ක්. අනිත් 20 කොහෙන්ද එන්නේ? ඔය 20 තමයි අපි කියලා පාවෙන ඡන්ද කියලා හඳුන්වන්නේ. සහ ඒ 20 තමයි කැපුවත් කොළ කැපුවත් පිළ කැපුවත් රතු කියලා කියන්නේ. ඒගොල්ල පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය ගන්නෑ. ඒගොල්ල එදා තියෙන අවශ්‍යතාවය අනුව එදා තියෙන තත්වයන් අනුව අර්බුද අනුව ඡන්ද පාවිච්චි කරන කට්ටියක්. ඒ 20. ඔය සංඛ්‍යාව මාත්‍ය දැන් 130කටත් එහා. 130කට එහා. පැහැදිලිවම 130කට එහා තියෙනවා ඡන්ද ප්‍රමාණය. හරිද? අන්න ඒකයි මම ওই දේශපාලන ඔස්තරලා විග්‍රහ කරනවානේ. ගිය ඡන්ද 105ක් මෙහෙන් 103ක් මෙහෙන් එහෙම වෙන්නේ නැහැ. ඡන්ද එහෙම මූව් වෙන්නේ නැහැ. හරිද? මෙදා ඡන්දෙදි ඔය මං අදහස් කර පාවෙන ඡන්ද කියන එක තමයි තීරක බලවේගය වෙන්නේ. හැබැයි ඔය පොදු සාධකයක් තියෙන ඔය පාවෙන ඡන්දවල. මම කියන්නේ හැම එකම ඉතාලම බුද්ධිමත් උගත් ඡන්දයක් කියලා කියනව නෙවෙයි. පොදු සාධකයක්. මොකද්ද? දූෂිතයන්ට ඒ ඡන්ද ආකර්ෂණය කරගන්න බෑ. දූෂණේ වංචාව තියෙන ඡන්ද තරට ඒ ඡන්ද ආකර්ෂණය වෙන්නේ නැහැ. දැන් මාත්මයා මොඩිය කතා කරන්න ඕනේ නැහනේ. අපි ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයා දිහා බලන්න. විද්‍යාඥයෙක් උගත් කර තියෙනවා. අවුරුදු 30කට ආසන්න කාලයක් ප්‍රසිද්ධ ජීවිතය ගත කරලා තිනවා. එක වංචාවක් හොරකමක් දූෂණයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය අමති වෙලා වැඩ කරලා පෙන්නලා තිනවා. දැන් මට හිතා ගන්න ඕන ඕස්තර කෙනෙක් මට කැමති කෙනෙක් කියන්න. ඇයි අපිට ওই 130කට අධික ප්‍රමාණයක් ආකර්ෂණය වෙන්නේ නැත්තේ? ඔන්න ඔය හරහම තමයි අපේ ජයග්‍රහණේ තියෙන්නේ. මොකද කැපුවත් පිළ කැපුවත් කළ නොවන. ඒක පැත්තක්. ඕක තමයි මගේ විග්‍රහය. හැමෝටම විග්‍රහ තියෙනවානේ. සමහර තරුණයෝ කියනවා මං ඡන්ද දෙන්නේ නැන්නේ නැහැ. ඒක හරි වැරදි. මම ඒ පණිවිඩය දෙන්න ඕන. මත තියාගන්න හොඳ මිනිසුන්ගේ නිහඬියාව තමයි නරක මිනිසු රජ වෙන මූලික හේතුව. හරිද? ඔබලා යම් හේකින් ඡන්ද දෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද? අනේ මට මුම් එකෙක්වත් එපා මේක ඔක්කොම හොරුනේ කියන ස්ථාවරේ. අර අපි දැක්ක පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ 225 එපා කියන තත්ත්වයට බොහෝ පිරිසක් පත් වුණා. ඇත්ත. ඒ 225 එපා කියන තත්ත්වය ඇතර ඇති කරත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක. ඇයි? මොකද ඒගොල්ලන්ට තේරුණා ඡන්දකදී කාවත් මුණ ගැහෙන්න යන්න බෑනේ. ඔය ඉන්න සෙට් එකත් එක්ක. ඉතින් 225 පහ කියලා කතාවක් ගොඩ නැගුවා. නැත්තම් ජනතා වික්ත වරුණේ 6 දෙනා අපි කවදාවත් එපයි කියලා කිව්වේ නැහැ. ඒක වංචාවක් හොරකමක් දූෂණයක් නැහැ. පඩි ගන්නෙත් ඒ මිනිස්සු ඉන්නේ මිනිස්සුගේ පාඩුවේ. නමුත් ඒ කතාව හැදුවෙත් ඒගොල්ලම තමයි. හැබැයි ඒකේ වුණේ මොකද්ද? ඒකේ වුණේ මිනිස්සු අතර 225 පහ කියලා පටන් ගත්තේ. හැබැයි ඒ ඉස්සරනේ දැන් කොහොමද? 225 පහ කියපු කට්ටිය Facebook වල මරා ගන්න ඇති කොහොමද තමන්ගේ කවදා ගන්න? හරිද? ඒකයි මම කියන්නේ. 25 පහ කොට දැන් Facebook email වලට මිනි වරා ගන්නවා. ඉතින් මම කියන්නේ උත්සාහ කරන්නේ යන්න ඡන්ද දාන්න. ඔයයි ඡන්ද නොදා හිටියොත් වෙන්නේ එක දෙයක්. නරක පුද්ගලෙක් ඇවිල්ලා ඔයාව පාලනය කරමු. ඒක නිසා ඡන්දය පාවිච්චි කරන්න නොකර gider හිටියොත් ඔයාලට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් ගැන කම්ප්ලේන් කරන්න. ඇයි? ඔයා වැදගත්ම රට පාලනය කරන අවස්ථාව සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැති නිසා.
දැන් ඔබතුමන් මේ මැදිරියේ ඉන්න හින්දාම ජාතික ජනබල වේගයේ නියෝජනය කරන කෙනෙක් හින්දාම මේ ප්‍රශ්න අහන්න අර ජනතා විමුක්ති පෙරමුණට අපි දැක්කා මේ මේ ඇමති දුර කීපයක් හම්බ වෙනවා කෘෂිකර්ම අමාත්‍ය දුරයක් හම්බ වෙනවා හැබැයි චෝදනාවක් තියෙනවා ඒ කාල සීමාවෙදී මේ මේ හම්බුණාට එච්චර ලොකු වැඩ කොටසක් ඉටු කරන්න හම්බුනේ නැහෙන කියන කාරණාව අර අපි දැක්ක වැව් දහසක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා හරියට මේ දේවල් සිද්ධ වුණාද කියන දේ ප්‍රශ්නාර්ථයක් වුණා නමුත් එකම දේ උදාහරණයක් අපිට සංඛ්‍යාලයකට ගාපු නැති නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් මිල්ක ආයතනය අනුර සහෝදර කෘෂිකර්මතේදී මිල්ක ආයතනය පාර්ලිමේන්තු ආයතනය කියලා විකුණන්න දාලා තිබුණේ 50 මිලියන් ඕඩි එකක් උඩ දිව්වේ මාස 14ක් ඉවරලා එළියට එනකොට ලක්ෂ 200ක ෆික්ස් ඩිපොසිට් එකකුත් හදලා දීලා ආවේ හරිද එක එක තව ගොඩක් තියෙනවා මට එක පාටම කොලයක් නැතුව කියා ගන්න බෑ එතකොට වැව් 800 ගණක් කරා රජයට කිවිදම බිඳුවයි ඇයි එයා කම්පැනි වලට එක බාර දුන්නේ නැහැ මොකද අපේ රටේ මිනිසුන්ට වතුර ඕනේ ගොවියන්ට කිව්වොත් හරි මේ වැව සුද්ධ කරගන්න ඉල්ලම අපි සපෝට් එකක් දෙන්න ඒ ශ්‍රමයේ භාවිතා වුණේ එයා අවශ්‍ය බැකෝ යන්ත්‍ර අවශ්‍ය ඒවා දුන්නා එකෙන් 600 ගණක් හරි 700 ගණක් හරි වැව් පිළිසකර කරා නැතුව නෙමෙයි ඒ ගොවියන්ට වතුර ටික ලැබුණා නැතුව නෙමෙයි නමුත් ඊට පස්සේ ආණ්ඩුව ඉවත් වෙනවා මම හිතන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ නෑ ඒ ආණ්ඩුව කාලේ කියන්නේ ඒ කාලේ ඉවත් වෙන්න සිද්ධ වෙනවා මක්නිසාද අර සුනාමි සහන මණ්ඩලාවනේ සුනාමි සහන මණ්ඩලවලදී LTT එකට විධායක බලයක් එනවා සුනාමි සහන මණ්ඩලේ ඒක දෙන්න කතා කරනකොට ඒකට විරුද්ධව නඩු කියන්න ඕනෙ හින්දා ඒ අමතුරු එළියට ආවා ඒ වෙලාවෙත් ඒ මිනිසුන් උන්න පුළුවන්කම තිබුණා අමතිකම් ආරක්ෂා කරගෙන ඇතුළට ලයින් නමුත් රට වෙනුවෙන් ඒ මිනිස්සු එළියට ආවා ඒතර ඉන්නකොට ඒක කාර්යභාරය කළා දෙක හැමදාම අපේ රටේ ජනතාව බාර දුන්නේ ඒගොල්ලන්ට විපක්ෂේ කාර්යභාරයනේ අදත් පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරයා mantri.lk අනුරද සාරායි ජේපී හයින් හතරක් හෝ පහක් ඉන්නවා টপ 5 එකේ හරිද ඒගොල්ලන්ට බාර දෙන දේ කරනවා විපක්ෂ කාර්යභාර දුන්න 6 දෙනෙක් දාලා කරනවා මගේ දැන විපක්ෂ ඔක්කොම වඩා හොඳට කරනවා ඒක ඒකට හැමෝම කියන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණම කොහොම මේ ජේපී කාර්යෝ ටික මම මුකුත් කියන්නේ නැත්තේ 6 දෙනා ඉන්නේ අර දැන් පොදු ව්‍යාපාර කාරක සභාව හරහා බොහෝ සේවයක් ඉටු කරන ඒ අතරදී දැන් ඔය කාරක සභාවේ ගන්න තීරණ තීන්දුව තීරණ මේ මේ බලාත්මක නොවන නැත්තම් අර හරියට ඇක්ෂන් එකක් ගන්න බැරි අවස්ථාවක් තියෙනවා කියලා තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඕක මෙහෙමයි. ඕක ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් ඉන්ක්වයරිස් වලට තියෙනවා මම හිතන්නේ කෝප් කමිටු වලත් ඒකම තියෙනවා. මේ වෙලාව ෆැක්ට් ෆයින්ඩින්ග් මිෂන්ස්. ඒ කියන්නේ තොරතුරු සොයා ගැනීම ඒවා. ඒව හරහා තොරතුරු හොයලා දුන්නාන් පස්සේ අපරාධයක් අනාවරණය වුණාන් පස්සේ ඒක සාමාන්‍ය ක්‍රමයේ යටතේ විමර්ශනයෙන් පස්සේ තමයි නඩු පවරන්නට ඕන. මොකද නඩු පැවරීමේ බලතලයක් මේ කොමිෂන් සභාව වලට නැහැ. දැන් තාගක් කියනවා. ඔය කෝප් කමිටු කියන එක කවදදන්ත කට්ටිය කතා කරන්න පටන් ගත්තේ 2015 වෙන පස්සේනේ කෝප් කමිටුව ගැන කතා කරන්නේ හැබැයි අවුරුදු 35ක් විතර කෝප් කමිටු තිබිලා තියෙනවා හඳුන් නැති සහෝදරයෙක් ක්‍රියාකලාපයෙන් පස්සේ තමයි කෝප් කමිටු කියන එක මිනිස්සු හොයන්නේ දැන් හරි ජේපී ගැන මුකුත් කරේ නැහැ කියලා කියනවා නම් කවුරු හරි ජේපී ගේ කට්ටිය හරි එතකොට ඔබ කලින් ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔය ඔය ප්‍රශ්නේ තියෙනවා විශේෂයෙන් ජනාධිපති කොමිෂන් වල දැන් අර බැඳුම් කරකට කළා කල්ලි වල නඩු පවරන අය නීති පෙරන්නවා දැන් යම් යම් සංශෝධන එනවා ඒ කියන්නේ සමහර ලාවල් තියෙන මහත්මයා ඒ කොමිෂන් සභාවේ සාක්ෂියක් එනවනේ ඒක ඒ විදිහට පාවිච්චි කරන්න බෑ උසාවියක නැවත ස්ටේට්මන්ට් ගන්න ඕනේ නීතිය වැරදි නමුත් දැන් නම් ඒක සංශෝධනය වෙමින් පවතිනවා ඔය කොමිෂන් සභාව වැඩක් නැහැ හොරු හිරියක් නැහැ කියන හැඟීමින් ඒ හරහා යන කාලය හොඳයි අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම් ජනාධිපතිවරණය උණුසුම් මාතෘකාවක් මේ දිනවල තවත් දින 8ක් කාලයක් තියෙන්නේ ජනාධිපතිවරණය පවත්වන්න හත්දෙනේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අපි සූදානම් කෙටි විරාමය ලබා ගන්න ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලබා දෙන පොරොන්දු ඒ වගේම මේවා ඉටු කරන්න හැකි වේද සහ රටක් විදියට ජනතාවක් විදියට අප ගත යුතු තීරණයේ කුමක්ද යන්න පිළිබඳව අපි අද ආරාධනා කරේ හත්වෙනි පැයට ජාතික ජනබල වේගයේ නියෝජනය කරමින් නීතිඥ හර්ෂණ නානායකර මහත්මයාට හර්ෂණ මහත්මයා මේ දැන් මේ දවස්වල වැඩියම කතාබහට ලක් වෙන්නේ අර ගිවිසුම් ගැන MCC ගිවිසුම ගැන තමයි වැඩි වශයෙන් කතා වෙන්නේ. අතරේ සෝෆා, එක්සා මේ වගේ ගිවිසුමුත් තියෙනවා. මේ ගිවිසුම් ගැන මොකක්ද ඔබතුමන්ලගේ මතය? ඔබතුමන්ලා කොයි විදිහකට කටයුතු කරන්න සූදානම් ඉන්නේ? මම එක එක ගිවිසුමේ අන්තර්ගතයටම අදාළ වෙන්නට වඩා මම පැහැදිලිව මෙහෙම කියන්න. කිසිම ආණ්ඩුවකට, කිසිම රටකට, කිසිම දේශපාලන ව්‍යාපාරයකට කියන්න බෑ. අපි පිටරටවල් එක ගිවිසුම් ගන්න නැහැ කියලා. හරිද? ඒක මේ කාලේ මේ ගෝලීය යුගයේ ඒක එහෙම කියනවා කාටට එක්ක පිස්සු එක්ක බොරු කියන්නේ දෙකේ එකක් අපි බලන්න ඕනේ මේකයි අපි බලන්නට ඕන ගිවිසුම් නොගා බෑනේ සමහරව ද්විපාර්ශ්වික සමහරව බහුපාර්ශ්වික ඇයි අපි ගෝලයක් වශයෙන් ජීවත් වෙද්දී ඒක අපිට අත්‍යවශ්‍යයි නමුත් ඒ ගිවිසුම්
අත්සන් කිරීමේදී මොනවටද අපි අත්සන් කරන්නේ මේක අපිට දීර්ඝකාලීනව ප්‍රයෝජනයක් තියනවාද කෙටි කාලීන ප්‍රයෝජන මොනවාද මොකද ඕන කිසිමක අත්සන් කරන්නේ පාර්ශ්ව දෙකට යහපතක් කරගන්නනේ මේකෙන් අපිට උනේ යහපතට වඩා අයහපත වැඩිද ඒක බලන්නට ඕන ඒවා ඒ ඒ අදාළ අංශ වල විශේෂඥයෙක් කතා කරලා රටට හිතකර කිවිසුම අත්සන් කිරීම කිසි වරදක් නැහැ මං හිතන්නේ මෑතක ඔය MCC එකේදී මට තියෙන ප්‍රශ්නය අන්තර්ගතනේ මත අන්තර්ගත පිටු 84ක් තියෙනවා මං හිතන්නේ කිසි කෙනෙක් ඕක තාම කියවලා මේ කතා කරනවා කියලා බහුතරයක් කීප දෙනෙක් කියවලා ඇති නමුත් මොකද්ද මේ තියෙන හදිසිය මේක අත්සන් කරන්න මොකද මේකයි මගේ ගැටලුව හදිසි වැඩි ටිකක් හදිසියක් තියෙනවා 아무තු අශීලාචාර හදිසියක් දැන් මේ ආණ්ඩුව ඉවරයිනේ මේ ආණ්ඩුව ගෙදර යනෝනේ තව දවස් කීපයක් තියෙනවා හරිද මේ ආණ්ඩුව කියන්නේ කෙසේතත් මේ වර්තමාන ජනාධිපති පාලනය ඉවරනවා එකක් ඒක මේතර හදිසි වෙන්න ඕනේ දෙක ඔක ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට බලමු හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ කිසිම විවෘතභාවයකින් තොරව මේවා අත්සන් කරන්න යාම හරහා රක්තවල වලට ගැලවෙන්න බැරි මට්ටමේ දීර්ඝකාලීන ගැටළු වලට මුණ පාන්න වෙයිද කියලා සැකයක් එනවා දෙවනි කාරණාව අපි ඕනම ගිවිසුමක් ගත්තොත් වෙන් වෙන් වශයෙන් ඇක්සා උරුතවල සෝෆා MCC දැන් වෙන වෙනම ගත්තා ඒවා කීරොට කොන්දේසි බොහොම සරලයි පැහැදිලි මේකෙ මුකුත් වරදක් නැහැ. ආ මේකෙත් කිසි වරදක් නැහැ. අනිතික කිසි වරදක් නැහැ. නමුත් දැන් මේ කිසිම ඔක්කොම ක්‍රියාත්මන්නේ එක කාලයක් තුලනේ. ඔව්. ඒක කාලයක් තුල තියෙනකොට ක්‍රොස් ඉෆෙක්ට් එක මොකද්ද? එහෙම නැත්නම් මේකේ තියෙන ක්ලෝස් එකක් අනිත් කොන්ට්‍රැක්ට් එකකට වටනොම ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ එක කාලයක තුලද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ක්‍රොස් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා බලන්නට ඕනේ. ඒකට ඔය ඔක්කොම බලන්නට ඕන. තුනම එකට බලලා ඒ තුනේ මොකද එක කාලය තුල ක්‍රියාත්මක වෙන්නේ මම කියන්නේ මේ මේ එක කිවිසුමක අවශ්‍යතාවක් තවත් කිවිසුමකින් සැපිරෙනවා කියන්නේ සැපිරෙන්න පුළුවන් සමහර විට එහෙම නැත්නම් ඒ කියන්නේ මේකේ බැලුවපු ගම ආනේ ෂෝක් මේ සිංහයාගේ දත් නැමුට හපන්න බෑ නමුත් දත් ටික තියෙන අනිත් එකේ සමහරවට අනිත් එකේ ඉතින් ඒක නිසා එහෙම මෙමය රටකට කිවිසුමක් අත්සන් කිරීමේදී දේශපාලනයේ ගාව ගන්න එක හරිම අසික්කිතයි අසාධාරණයි මෝඩයි ඒක බාර දෙනුනේ විශේෂඥන්ට සහ ආර්ථික සැලසුම තියෙන කට්ටියට. දේශපාලනඥයන්ට තියෙන රස්සාව තමයි මේ තත්ත්වයක් කළමනාකරණය කිරීම. දේශපාලනඥයන්ට තියෙන්නේ මේක තමයි අපේ සැලැස්ම. ඕගොල්ලෝ අපිට බල්ලා කියන්නේ මේ මේ දින කරුණ එක අපේ සැලැස්මට හානියක් වෙයිද? ඒක වෘත්තිකයන්ගේ වගකීමක්. මේක මේ ස්ටේජ් උඩ ඡන්ද ගන්න එක එක ඒවා වේ ඇමරිකන් කුමන්ත්‍රණ. එහෙම කරොත් රටට හොඳ දෙයක්වත් ගන්න බැරි වෙනවා. මං කියන්නේ හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. අපි ප්‍රතිපත්තියක් වශයෙන් කියනවා ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දැන් MCC එක පිළිබඳ නම් අපේ අපේක්ෂකතුමා ස්ථාවරයක් දැක්වුවා. ඒ ස්ථාවරය හරි. හරි. නමුත් අපි පොදුවේ බලන්න ඕනේ අරමයි. ඒ කියන්නේ ඔක්කොම එකට අරන් බලන්නට ඕන. සාමාන්‍යයෙන්ම හදිසි කිසි දෙයක් අසම් කරන්න ඕනේ නැහැ. හදිසි වැඩි. හොඳයි. ඒ අතරේ මේ 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 ආර්ථිකය නම් වන්න මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමාලට? අර gedara gruhini හැමතිස්සෙම ආර්ථිකය ගැන හිතනවා. ආර්ථිකය නම් වන්න දැන් කොච්චර padi වැඩි කළත් මේ අවශ්‍යතා ඊට වැඩිය වැඩි වෙනවා. සමහරලාට බඩු මිලත් වැඩි කියලා කියනවා. මේ මේ දේවල් වලට මොකක් හරි විසඳුමක් දෙන්න ලෑස්තිද? ඔව් අනිවාර්යයෙන්ම. අපේ සම්පූර්ණම ආර්ථික ප්‍රතිපත්තිය හැඩගැහිලා තියෙන්නේ හරහා. දැන් බලන්න ඇයි ගෘහණියක් කියන්නේ බඩු ගණන් කියලා. මම ඔබට කලින් කිව්වනේ. අර ට්‍රිලියන 11 ණය ගෙවන්න තියෙනවානේ. දැන් ඒ ණය ගෙවන්න නම් දේශීය මොනවා හරි නිෂ්පාදනය කරන්න එපයි. කලින් ආණ්ඩු කාලේ පහුගිය අවුරුදු 20 තුල මේ රටේ ආරම්භ කරපු කර්මාන්තයක් මට කියන්න තියෙනවා වැහිලා ගියා මිසක්ක. තුල් ටෙක්ස්, වේ ටෙක්ස්. ආ කිඹුල උදැල්ල. අපි ඇවිල්ලා Sony ටෙලිවිෂන් මෙහෙ ඇසෙම්බල් කරානේ සීරියල් සිනේ රේඩියෝ. හරි අපි උපාලි ෆියට් හැදුවානේ මෙහෙ. නේ. නමුත් කිසිම කර්මාන්තයක් උනේ නැහැ. ඒ නිසා මෙතන ආදායම් නැහැ බදු වැඩි කරනවා විතරයි. ඉතින් ගෘහණියක් කඩේට ගියපුවම හැමදේම ගණන්. පිටි පැකට් එක දැනෙන්නේ නැහැ වක්‍ර බදුනේ. වක්‍ර බදු. රුපියල් 5 10 හැමතැනම එකතු වෙන එකතු වෙන. මේ ගෙවන වක්‍ර බදු ටික අර ටෙලිෆෝන් බිල් එක වගේ ලයිට් බිල් වගේ මාස අන්තිමට වෙනම අතට ආවනම් මේ ප්‍රධාන පක්ෂ දෙකේ එකකටවත් ස්ටේජ් එකකට නගින්න හම්බ වෙන්නේ නැහැ ගල් ගහනවා මිනිස්සු. ඒ තරමට බදු. 80% විතර වක්‍ර බදු. ඉතින් අපි කරන්න ඕන දේ තමයි ඉංග්‍රීසි ආර්ථික බර අඩු කරන්නට ඕන. අද ගෘහණියගේ ප්‍රධාන බර මොකද්ද? අධ්‍යාපනය. කොච්චර වියදම් කරනවද? ඉස්කෝල වේදන් කරන්නට ඕන ඉස්කෝලේ ගුරුවරයා ප්‍රශ්න ටියුෂන් ළමයි හුරුවට වගේ හවස ටියුෂන් ට්‍රාන්ස්පෝර්ට් ළමයා ගෙදර නැහැ ඔන්න ප්‍රශ්නයක් අධ්‍යාපන සිරහක් වෙන් කරපුවම ඒ ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන් ද ගෘහණී ඉන්නවනේ ගෙදර ඒගොල්ල ගෙදර කොච්චර දේවල් කරන්න පුළුවන් කොච්චර පොඩි පොඩි සුළු ව්‍යාපාර පටන් ගන්න පුළුවන් මං කෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධ අපි තුමු යම් දැන් මොකද අපි ගෘහණී කරන්න ගොඩක් කරලා ආ අර අල්ලපු විතර ඇඳුම් මහනවා එහෙනම් මාත් මැෂින් එක කරා ඇඳුම් මහන්න බලන්න මැෂින් එකක් ගන්නවා මාකට් රිසර්ච් ස්ටඩි එකක් කරන්න නෑ නේද කරන්න බෑ නේද
රජවකී මොකද්ද බලන්න ඕන මේ කාන්තාවන්ට gedirudan කරන්න පුළුවන් මොනවද අර සමහර වෙලාවට අපි දකිනවා මේ මේ ටවුන් එකක නැත්නම් නගරෙක දැන් අපි හිතමු බෙහෙත් බඩු කඩයක් කියලා ඒ ඉස්සරහෙම තවත් බෙහෙත් බඩු කඩයක් දා ගන්නවා අර මාකට් රිසර්ච් නැත්නම් ඇනලයිස් කරන එක නැහැ මාකට් රිසර්ච් ඇනලයිසින් ඇන්ඩ් ගිවිං ගයිඩන්ස් ටු ද පබ්ලික් ගොවි කරන් ගන්නකෝ එක කන්න එකදී කැරට් වලට හොඳ මිලක් આવොත් ගොවි ඔක්කොම මිල කරක් දානවා දැන් මොකද වෙන්නේ කැරට් මාකට් එක ක්‍රෑෂ් වෙනවා අද අපේ සුළුහා මධ්‍යම පරිපාලන ව්‍යාසකයන් බිස්නස් කරන්න මෙයා ඉවෙන් මේක කරොත් හොඳයි දැන් ඩුබායි හරි කොහරි ගිහින් ලක්ෂ 25 තියන් හොයගෙනවා මේක දාන්න ඕන මම මෙහෙම එකක් ශැලුන් එකක් මෙන්න යකෝ ඒ ශැලුන් එකට දෙන්නේ නැහැ මොකද ඒ පැත්තේ මොකක් හරි හේතුවක් නිසා කොණ්ඩ කපන්න නැතුව ඇති ඒ කියන්නේ අපි ඒක ජනතාවට තනි තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මම තනි තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අපි මාකට් රිසර්ච් ඇනලිසිස් කරන්නට ඕන කරලා කොට චීනේ ඔය හදන ස්මාර්ට්ෆෝන් පද්ධති ඉලෙක්ට්‍රොනික පද්ධති මේ ගෙවල් තියාගෙන ගෑනු හදන්නේ මේ පොඩි ළමයි හදන්නේ පුදුල හදන්නේ කොටේජ් ඉන්ඩස්ට්‍රි එක කොහොමද ඒ රජය ඒන්ට අන්තර්ජාතික වෙළඳපොලේ මාකට් එකක් කරන් දීලා තියෙනවා කුරුදු ගන්නකො දැන් අවුරුදු 600ක් වෙනවා තාම අපි දර පටවනවාගෙන පටවලෝ කරින්නේ කො වැලියු ඇඩිෂන් එකතු කළ වටිනාකම කුරුදු තෙල් ටිකක් හදලා නේ කුරුදු පවුඩරයක් හදලා බියුටි ක්‍රීම් එකක් හදලා මිනිසුන්ට දත්ත දෙන්න තොරතුරු අපේ මූලික පරමාර්ථය දත්ත තොරතුරු දෙන්න ඒගොල්ල හරහා යම් යම් නිෂ්පාදන කරගන්න සහ ඒ නිෂ්පාදන වලට අන්තර්ජාතික වෙළඳපොලේ කොටසක් අල්ලන්න පුළුවන් වෙන විදිහට අපිට පුළුවන් නේ මෙයා අපි කළා තියෙන අවුරුදු 1000ක් විතර දැන්නේ කරන්නේ නැත්තේ අපේ රට රාජකාරිය ආවේයි මෙහෙ පුදුලයි එහෙනම් අපි අනිවාර්යයෙන්ම ගෘහණියට එකක් ඔවුන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි බර අපි ඉවත් කරනවා දෙවන කාරණාව ඒ වගේ මධ්‍යම හා සුළු පරිමාණ යන ව්‍යාසකයන්ට තොරතුරු ණයසහන නොයෙකුත් දේවල් ලබා දෙමින් ඒවා දිරිමත් කරනවා මොකද ඒ හරහා විතරයි මේ රටට ඩොලර් උපයන්න පුළුවන් වෙන්නේ හොඳයි හර්ෂණ මහත්මයා දැන් අපි කලින් කිව්ව කාරණාව මේ ජනාධිපතිවරණයේ තව බොහොම සීමිත කාල සීමාවක් තියෙන දින 8ක් විතර කාල සීමාවක් තියෙන අපි තව විනාඩි 5ක් විතර තියෙනවා අපේ සාකච්ඡාව අවසන් කරන්න යතරදී ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය කොයි වගේ අපේක්ෂකයෙක්ද ජනතාව තෝරගන්න ඕනේ මේ බොහොම තීරණාත්මක මොහොතක් රටේ තවත් අවුරුදු 5ක අනාගතය තීරණය කරන මේ නායකයා හත්වෙනි විධායක ජනාධිපතිවරයා ඒ තනතුරට කෙනෙක් පත් කරගන්න ජනතාව සැලකිල්ලට ගන්න ඕන කරුණු මොනවද මූලිකවම ඒ තනත්තාගේ භාවිතයේ දිහා බලන්න දැන් තිරන් ටෙලිවිෂන් චැනල් ප්‍රමාණය අනුව රියැලිටි ෂෝ අනුව ඕන කෙනෙක්ට කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා ඉතාම ලස්සනට කතා කරලා හෝ මොනවා හරි උපක්‍රම යොදන්නට පුළුවන් නමුත් යම් පුද්ගලයාගේ අතීතයේ දිහා බලපුවම අපිට යම් මිම්මක් එනවා ඉදිරියේදී මෙයා කොහොම වැඩ කරයිද කියන කාරණාව ඒ නිසා අංක එක ඒක බලන්න එතකොට අපි දන්නේ මේ මනුස්සය දෙන පොරොන්දු ඉෂ්ට කරන මිනිහෙද නැද්ද කියන කාරණාව. මොකද මූලික අපලොන්න බොරු කියන්නේ නැති කෙනෙක්නේ. හරිද? දෙවන කාරණාව තමයි ඒ භාවිතය හරහා එයා කොච්චර හොඳට ප්‍රජාතන්ත්‍රවාදීව මානුෂීයව කටයුතු කරලා තියෙනවද? එයාට තියෙන අධ්‍යාපනයේ අනුය කොච්චර හොඳට කටයුතු කරලා තියෙනවද? හරි. සහ එයා ඉදිරිපත් කරන වැඩපිළිවෙල. මොකද්ද වැඩපිළිවෙල? සහ මේ වැඩපිළිවෙල කරන්න පුළුවන් දේවල්ද? අපිට යම් මේ හැමෝම මේ උපාධිකාරයෝ වෙන්න ඕනේ නෑනේ මේ බලපුවම තේරෙනවා මේ කියන මගුලක් කරන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා ජාතිවාදී ආගම්වාදී වපුරවන්න නැති තමන්ගේ වාසියට භාවිතාවෙන් වැදගත්කම ඔප්පු කරලා ති නිවැරදි ප්‍රතිපත්ති තියෙන සහ නිවැරදි කණ්ඩායමක් සිටින කට්ටියට විතරයි මේ රට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ කියන්න කනගාටුයි මම ජාතික ජනබලවේගයේ හැටියට කියනවා ප්‍රධාන අපේක්ෂක දෙන්නට ඔය දේ කරන්න බෑ ඒගොල්ලන්ට කරන්න පුළුවන් වුණා නම් මම වගේ මිනිස්සු දේශපාලනයට එන්න ඕනත් නැහැ. ඒගොල්ල කරේ නැහැ. දැන් සාමාන්‍ය කියනවා නමුත් එක්සත් ජාතික පක්ෂයේ සමහරු කට්ටිය අපිට කියනවා නෑනේ කලින් කට්ටිය වගේ නෙමෙයි මේ සජිත් හොඳයි. ආව එක කරයි. බොහොම හොඳයි. මාත් සන්තෝෂයි එතුමට ඒක කරන්න පුළුවන් නම්. නමුත් මම කියන්නේ දැන් කාර් එක පරණ වෙලා එන්ජිම මිස් කරනකොට අලුතෙන් ඩ්‍රයිවර් කෙනෙක් දැම්මයි කියලා වාහනේ උතර දුවන්න විදියක් නැහැනේ. වෙන්නේ නැහැ. කොට අපේ මාත් එක්ක අපි කතා කරන්නේ නැතුව ඉමු. ඒක ලේසි. එතකොට මං කියන්නේ ඒ වගේ අපේක්ෂා ඉදිරිපත් කරන අපි මෙදාපාර විකල්පයකට යමු මොකද මේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ලේ ගලමින් ඉන්න අවස්ථාවක් මේ අවස්ථාව තියෙන උගලන්ට මේ ක්‍රමය වෙනස් කරන්න අපි ඉල්ලන්නේ අනුර කුමාරව ජනාධිපති කරලා ඉවරලා රත්නිය පත්තු කරන්න හෝ කිරිබත් කරන්න නෙමෙයි අපි එයා වගේ ඉන්නේ දීර්ඝකාලීනව මේ ක්‍රමය වෙනස් කරන උන් හින්දා මේ රටේ මිනිසුන්ට ගෞරවණීයව බයක් සැකක් නැතුව ආදරයෙන් ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හැදීම සඳහා ඒ කාරණාව සඳහා තමයි අපි කියන්නේ පත් කරන අපේක්ෂකයා ඒ වගේ පුද්ගලෙක් සහ
මම මෙහෙම කියන්නට අවසර අපේ අපේක්ෂකයට විතරයි ඔය දේ කරන්න පුළුවන් අනිත් දෙන්නට බෑ. ඔබතුමන් සහතික වෙනවද මේ ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල දීර්ඝ කාලීනව අනිවාර්යෙන්ම ඉටු කරන වැඩපිළිවෙලක් 100%ක්ම මේ ලබා දීලා තියෙන පොරොන්දු ඉටු කරනවා කියලා. මේ ලබා දීලා තියෙන පොරොන්දු අපි දීලා තියෙන්නේ ඡන්ද ගන්න නෙමෙයිනේ. පරිශ්‍රණ කළා කරන්න පුළුවන් හින්දානේ. ඉටු කරන්න පුළුවන් හින්දා. මොකද අපිට ඡන්දේ විතරක් ගන්න ඕන නැණං අපිත් ලියන හොඳ සපත්තු දෙකයි ගස් ලැබු ඔක්කොම ලියන. අපි ඒවා ලියුවේ නැහැ. අපි ඕකේ ලියලා තියෙන ප්‍රතිපත්තිය ඇවිල්ලා මැජික් පල්ලන් නෙමෙයි. ඒකේ තියෙන්නේ අපි මේ ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද? මේ සමාජය හදන්නේ කොහොමද? ඒ හරහා ඔබට ගෞරවණීයව ජීවිත කාලයම ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියන වැඩ පිළිවෙල තියෙනවා. ඕක දෙන පුද්ගල බල ගැනීමේ වැඩ පිළිවෙල. ඕක කරනවා අනිවාර්යෙන් කරනවා. මොකද හේතුව ඕන කෙනෙක් දන්නවා භාවිතාවෙන්. අනුර දිසානක කියන්නේ සාමාන්‍යයෙන් කියන දේ කරන මිනිහෙක් සහ කරන දේ කියන මිනිහෙක් කියන දේ කරන මිනිහෙක් සහ යාවට ඉන්න අපි කණ්ඩායම. අපි එහෙමයි. අපේ කවුරුවයි එහෙම නැති කෙනෙක් ඉන්නවනම් එහෙම නැහැ. අපිට පුළුවන් කරන්න. හොඳයි. ඒ තමයි තුමන්ගේ අදහස් දැක්වීම. ඔබේ මතය ප්‍රකාශ කරන්න ඔබට හැකියාව තිබෙනවා. මේ සියලු අපේක්ෂකයන් පිළිබඳව විචාරශීලීව විචක්ෂණව හිතලා බලලා ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතිය ඔබට තිබෙන බව අපි සඳහන් කරන්න ඕනේ. තවත් දින 8කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය නිවැරදි කෙනාට හරි කෙනාට නිවැරදිව පාවිච්චි කරන්න. අපි සූදානම් 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න. අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතුනේ ජාතික ඡන බලවේගයේ නියෝජනය කරමින් නීතිඥ හර්ෂණ නානායකර මහත. ඔබතුමන්ට මෙහෙම ස්තුති අපිත් එක්ක. ස්තුති බව කැඳෙව්වාට. හොඳ අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමුගන්න. අපි අලිත් ඔබව මුණගැහෙන්නේ ලබන සඳුදා දවසේ උදෑසන 7ට. සුබ දවසක්.